වර්තමානයේ තියෙන මේ ආර්ථික සමාජ වටපිටාවත් එක්ක ඉහළ ආර්ථික හැකියාවක් ශක්තතාවක් තියෙන එක පුද්ගලෙක්ට පවුලකට විතරක් නෙමෙයි රටකටත් බොහොම වැදගත් කාරණයක්. රටක ආර්ථිකයේ වර්ධනය පෙන්නුම් කරන ප්‍රධාන සාධකයක් තමයි රටේ තියෙන නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනය. ඉතින් රටක නිෂ්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනවා නම් රටක් ආර්ථික මේ වශයෙන් ශක්තිමත් කරන්න අපිට හැකියාවක් තියෙනවා. ඒ නිසාම තමයි අපි දේශීය වශයෙන් අපිටම ආවේණික වුණු අපේම දේශීය නිෂ්පාදන ආයතන වලට වැඩි වටිනාකමක් එකතු කරන්න ඕන එක ගනුදෙනු කරන්න වැඩිපුර පුරුදු පුහුණු වෙන්න ඕන කාලයක් මේ. ඉතින් එවැනි සුවිශේෂ 100%ක්ම දේශීය නිෂ්පාදන ආයතනයක් තමයි හර්බ් ලයින් කියලා කියන්නේ. ඉතින් හර්බ් ලයින් ගැන අදත් අපි ඔබත් එක්ක කතා කරන්න හිතුවා. මේ ගැන කතා කරන්න ඔබ ආදරය කරන දෙපළක් අපි කැඳව ගත්තා අද සඳුදානුගස වෙන මැදිරියට. කෙනෙක් ඔබ ආදරය කරන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙක්. අපි ඔබ හඳුන ගන්න ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රසන්න කොළඹ ආරච්චි. අයපත්. අයපත්. ඒත් එක්කම තමයි ඔබ ආදරණීය රංගන ශිල්පිනියක් අපි ඇයව අඳුන ගමු. නයෝමි තක්ෂිලා. අයපත්. මුලින්ම නයෝමි මේ හර්බ් ලයින් ගැන දැන් කාලයක් තිස්සේ ඔබ කතා කරනවානේ. ඒ නිසා මේ හර්බ් ලයින් වල තියෙන ගුණාත්මකභාවය ගැන අපි ටිකක් වැඩිපුර කතා කරමු මුලින්ම. හොඳයි. හර්බ් ලයින් ගත්තාම ඇත්තටම 100%ක්ම දේශීය නිෂ්පාදනයි. එතකොටම තේරෙනවා මේක තියෙන ගුණාත්මකභාවය කොච්චරද කියලා. සහ අනිත් එක මේ හැම නිෂ්පාදනයක්ම ඔබට පේන ඇති මේ නිෂ්පාදන පෙළක්ම තියෙනවා. මේ හැම නිෂ්පාදනයක්ම හදලා තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ देश के अभी आप रटे देश गुण तीन ये देश गुण गेलपेन विधि इतकोट अपे रटे मिनसुंगे हम्मट गेलपेन विधि अपे उष्णत्ट अपे अफगा आहार पान वल्ट गेलपेन विधि मे हेमदयाक परीक्षण करे रटे आयट गेलपेन विधि तमाइ सीयर सीयाकम देश निष्पादन पावित करला देश देवल पावित करला तमाइ मे निष्पादन हदलतीन सा विश्वास मम अयत अदत मिथन कथा करें सीयर सीयाकम गुणात्मक ගුණාත්මක නිෂ්පාදනයක් ගැන බොහොම විශ්වසනීයත්වයෙන් යුතුව ඔබ දෙපළම කතා කරනකොට සාමාන්‍යයෙන් නිෂ්පාදනයක ගුණාත්මක භාවය ගැන කතා කරනකොට ඕන් ලැබෙන තත්ත්ව සහතිකත් බොහොම වැදගත්. මොකද තත්ත්ව සහතිකයක් ලබන්න නම් අනිවාර්යෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ගුණාත්මක විය යුතුමයි. දැන් හර්බ් ලයින් ගැන කතා කරනකොට GMP තත්ත්ව සහතිකිනුත් පෙදුම් ලබනවා උන්නේ. ඔව් අනිවාර්යෙන් ප්‍රභා මං කියන්නේ අපේ කතිකාවතේ හොඳම තැන ඉස්මතු උනේ. GMP තත්ත්ව සහතිකය ගැන කතා කරුවොත් අපි දන්නවා good manufacturing practice කියලා කියන්නේ ගැන ගුණාත්මක නිෂ්පාදන යෙදුම් කියන පිළිවෙත් කියන එක මං හිතන්නේ අපට එහෙම තත්ත්ව සහතිකයක් නොතිබුණා නම් ගමනක් නෑ නයෝ. මොකද සාමාන්‍යයෙන් අබාසර එකහමාරක් වගේ ඇතුළත නිච්චර ජනගත වෙන ජනතාවගේ හදවතට නිච්චරම සමීප වෙන්න බෑ මේකේ ගුණාත්මක භාවයක් මේකේ ක්වලිටි එකක් නොතිබුණා නම්. ඉතින් අපි බලමු GMP එක කවුද අපට දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන්නේ GMP මහකොමසාරිස් කාර්යාල සම්බන්ධ කමිටුවල මේක අපට ලබා දෙන්නේ. අපි ඇයි මේක දෙන්නේ කියලා අපි හොයන්න ඕන. මේක දෙන්නේ ජනතාවගේ සුරක්ෂිතතාවය සඳහා. ඉතින් මේ ජනතාවගේ සුරක්ෂිතකම කියන්නේ පාරිභෝගික සුරක්ෂිතතාවයට තමයි මේක ලැබෙන්නේ. අනිත් එක තමයි අධ්‍යයනයකින් තොරව ලැබෙන දෙයක් නෙමෙයි. අධ්‍යයන යම් කිසි කාලයක අධ්‍යයනය කළා තමයි මේ දේවල් ලැබෙන්නේ. මේකේ ක්වලිටි එකක් මේන්ටේන් කරනවාද ඒ සියලු දේවල් බලලා. ඉතින් මේ දේවල් බලපු නිසා ඒ නියමිත කාලයේදීම හර්බ් ලයින් වෙල්ද සන්නාමයට මේ දේ ලැබුණා. අනිත් විශේෂයෙන් කියන කාරණයක් තමයි මං හිතන්නේ වසරකමාරක් තුල වෙළඳපළ ජය මෙච්චර ඉක්මනට වෙළඳපළ ජයග්‍රහණයක් මේ ලැබෙන එක හේතුවක් තමයි මේකේ තියෙන ගුණාත්මක බව ක්වලිටි එක. ඉතින් එතන ගියාට පස්සේ අපි කතා කරන දෙයක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් අපිට නිකන් වචන පාවිච්චි කරන්න බෑ. වචන වෙළඳාම් කරන්න බෑ අපිට. අපි ඒක දෙය හරියටම කරන්න. මොකද අපි පාරිභෝගිකයා සහ මේ TV ප්‍රෝග්‍රෑම්ස් බලන ඔබ වෙනුවෙන් අපි වෙණී හිටින්න ඕන. ඒක නැත්තම් මේ බොරු කතා වෙනවා. නමුත් ඉතින් වසර එකහමාරක් තුළ මෙච්චර ඉක්මනට ජනතාවට සමීප වෙන්න පුළුවන් උනේ ඇත්තට මේක ගුණාත්මක භාවයක් තිබිච්ච නිසා. ඉතින් මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දෙන සර්ටිෆිකට් එකක් ඒක මේ අපි GMP තත් සහතිකය කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ වෙනකොට බොහොම සතුටින් මම ප්‍රකාශ කරනවා ISO තත් සහතිකෙත් පළවෙනි අදියර සම්පූර්ණ කරලා තිනවා. ඉතින් මං හිතන්නේ ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා නම් මේ තත් සහතිකෙන් අර්ථයේ මේක වෙළඳපළට ඇවිල්ලා තිනවා කියලා මං හිතන්නේ. අනිත් කාගෙවත් කතාපට අවශ්‍ය නැහැ. ඒක නිසා මේක හොඳ විදිහටම ජනගත වෙලා මේ වෙනකොට හමාරයි. අපි කතා කරමින් හිටියේ 100%ක් දේශීය නිෂ්පාදනයක් වෙන හර්බ් ලයින් ගැනයි. දැන් නයෝමි කතා කරනකොට කියපු දෙයක් තමයි මේක මේ දේශීය නිෂ්පාදනයක් විදිහට අපි හැමදාමත් මේ වගේ නිෂ්පාදන වලට ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ කියලා. මොකද අපේ රට ඇතුලේ නිෂ්පාදනය වෙන්නේනේ. ඒ නිසා ඒ විශ්වාසයෙන් ඔබේ ආදරණීය ප්‍රේක්ෂකින්ට ඒ ගැනත් අපි මතක් කරමු.
මංගේගෙන මෙහෙම කතා කරන්නම්කෝ සිය රටදේ සිරි සැපදේ කියලා සංකල්පයක් තිබිලා තිනවා ඉස්සර හැබැයි ඉස්සර නමුත් අවාසනාවකට ඒ සංකල්පය දැන් අපෙන් බැහැර වෙලා තියෙනවා නමුත් ඒ වගේ ආදීනම අපි දැන් විඳිනවා හේතුව ශ්‍රී ලංකාවේ මිනිස්සු හරියට පුරුදු වෙලා තියෙනවා පිට රටින් දෙයක් ආපු ගමන් ටග්ගාලේක වැළඳ ගන්න නේදයි يعني ඒකේ තියෙන ප්‍රතිඵල මොනවද අතුරු ප්‍රතිඵල මොනවද අපිට ලැබෙන වාසි මොනවද අවාසි මොනවද කිසි දෙයක් හොයලා බලන්නේ නැහැ ටග්ගාලා දෙයක් ආපු ගමන් අපි වැළඳ ගන්නවා නමුත් අපි හොඳට හොයලා බලන්න ඕනේ අද මේ වෙන විට ලෝකේ දියුණු වෙලා තියෙන හැම රටක්ම දියුණු වෙලා තියෙන ඇත්තටම දේශීය දේවල් ඉස්සරහට දාගත්ත නිසා විදේශීය දේවල් යාලා ගත්ත නිසා නෙමෙයි ඉතින් අපිත් හැම වෙලෙම දැන් අපේ රටේ තත්ත්වය ගැන කතා කරද්දී දැන් අපි ඉන තත්ත්වයත් පොඩක් වෙනස්නේ. ඉතින් එතකොට අපි හැම වෙලෙම බලන්න ඕනේ අපේ රටේ රුපියලක් හරි අපි ඉතුරු කරගන්න. ඉතින් එතකොට තමයි ඒක අපි අපේක අපේ යුතුයකමක් සහ වගකීමක් මම දකින විදියට. ඉතින් ඒකයි හැම වෙලෙම අපි දේශීය දේවල් වල විශේෂයෙන් ප්‍රතිඵලක් තියෙනවා අපි ඒක හොඳට දන්නවා. දැන් අපි හර්බ්ලයින් ගැන කතා කරන්නේත් අපි ඇවිල්ලා ඒ වගේ හොඳ ප්‍රතිඵලක් තියෙන නිසායි. ඉතින් එතකොට දේශීය දේවල් මෙච්චර ප්‍රතිඵල තියෙන දේවල් තියෙද්දි ඇයි අපි විදේශීය දේවල් ගන්නෙ? ඉතින් ඒ නිසා හැම වෙලෙම මම කියන්නේ දේශීය දේවල් අගය කරන්න දේශීය දේවල් පාවිච්චි කරන්න देशीय देवाल एक इसराहट यानु कोटा अपेट में अपे राठी आर्थिक शक्ति मत कराना होंदे में क्रम एक तमाय अपे देवाल पिटरट विकुण अन्न पुलवाना अपना ने कराना पुलवाना हर्ब लाइनु देन ए गामने टाट सोधा नामने विदेश विजद पुल जाएगा ना अनिवार्य में देन මිනායෝම කියනකොට අර සියරට දේ සිරිසපදේ කියලා මම ඒකට එකතු කරනවා මේක හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියන. ඉතින් මං හිතන්නේ මම මුලින්ම මගේ පළවෙනි ප්‍රශ්නේ දීපුවා අපි ජනගත වුණා මාර ඉක්මනකට. ඒ කියන්නේ අපට ක්වලිටියක් නොතිබුණා නම් එහෙම ජනගත වෙන්න බැ. ජනතාවගේ හදවතේ ගැඹුරුම තැනට ගමන් කළා අවසානයි හර්බ්ලයින් මේ වෙtti. ඉතින් ඒක නිසා දේශීය වෙළඳ පළ ගැන අපට කිසිම කතාවක් නැහැ. අපි ඒක සම්පූර්ණ ජයගෙන ඉවරයි. ඉතින් ඒක නිසා දැන් අපේ ඊළඟ ස්ටෙප් එක වෙලා තියෙන්නේ අපි ලෝකේ ජයගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වෙනකොටත් ප්‍රියදර්ශන බෙන්තුරාජ් මහතා සමඟ කණ්ඩායමක් පිටරටවල සංචාරය කරනවා. ඊගොල්ලන්ගේ දේශගුණික කාලගුණික තත්ත්වය, ඊගොල්ලන්ගේ සමීප ස්වභාවය ඒව හැදිලා තියෙන්නේ කොහොමද? මොකද අපේ රට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ තත්ත්වයන් වලට ගැලපෙන්න මේ නිර්මාණ කොහොමද කරන්නේ කියන එක වුණ අධ්‍යයනය කරමින් සිටිනවා මේ වෙනකොට හර්බ්ලයින් කණ්ඩායමක්. ඉතින් මොකද අධ්‍යයනයකින් තොරව නිෂ්පාදනයක් පිටරටකට යවන්න බෑ. මොකද එහෙම කරුවොත් අපි ෆේල් වෙනවා. ඉතින් ඒක නිසා අපි ලංකාව සක්සස් වුණා වගේම අපි පිටරටත් ජය ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ලංකාව බොහෝ ඉක්මනට අපි ගවර්නර් සේවාදායක අපි තෘප්තිමත් කරා, අපින් හැඩගන්න මනාලිය අපි තෘප්තිමත් කරා මේ හරහා. මොකද උන්ගේ රූපේ රුවත් තියන්නෝ කියන රහස් අපි ඒගොල්ලන්ට කිව්වා. ඉතින් ඒක නිසා ලංකාව ජයගත්තා වගේම නුදුරු අනාගතයේ බොහොම පුංචි කාලෙකින් අපි මේ නිෂ්පාදන පෙළක් පිටරට යොමු කරන්න සියල්ල සූදානම් කරලා තියෙන්නේ. මං හිතන්නේ ඉතින් ලංකාව ජයගත්තා වගේ අපි ලෝකේ ජය ගැනීම වැඩි ඇතක නෙමෙයි ප්‍රභා. ඉතින් චරයි මේ අනිවාර්යයෙන්ම හර්බ්ලෙන්ඩින් කතා කරන්න තියෙනවා. දැන් නයෝමි මේ තරුණියක් විදිහට, යුවතියක් විදිහට, විශේෂයෙන්ම රංගන ශිල්පිනියක් විදිහට අපේ රටේ තරුණ තරුණියන්ට ඔබටත් යමක් කියන්න ඇති. විශේෂයෙන්ම මේ වගේ දේශීය නිෂ්පාදනයක් වලද ගන්න එක කොයි තරම් අපිට නිරෝගීව අපේ රූප සම්පන්නිය වර්ධනය කරගන්න හේතුවක් පිටිවහලක් වෙනවද කියන කාරණේ. ඔව් මම දැන් කලිනුත් කතා කරා දේශීය නිෂ්පාදන වල වැදගත්කම. දැන් තරුණියක් විදිහට රංගන ශිල්පිනියක් විදිහට මට දැනෙන විදිහට දැන් තරුණ පිරිස තමයි අපි යම්කිසි දෙයක් ඉස්සරහට අනාගතයට දෙන්න ඕනේ. අනාගතය කියන්නේ අපේ මේ තරුණ කට්ටිය තමයි අපේ රටේ අනාගතය. ඉතින් තරුණයෝ මේක වැළඳගත්තොත් එහෙම අපිට රට ලෝකේ ජය ගන්න එක මහ දෙයක් නෙමෙයි. ඉතින් මේ හර්බ්ලයින් නිෂ්පාදන ගුණාත්මක නිෂ්පාදනයක්, අපිට ගැළපෙන නිෂ්පාදනයක්. ඉතින් හොඳ නිෂ්පාදන තෝරගෙන පාවිච්චි කරන්න කියන එක මම තරුණයන්ගෙන් ආරාධනාවක් ඉල්ලා සිටිනවා. ඔබටත් යමක් එකතු කරන්න පුළුවන් ඇයි? ඔව් අනිවාර්යයෙන්. මොකද ඇත්තටම අපි කතා කරේ තරුණ පරපුරට තමයි. හේතුව මොකද අපි දන්නවා මේ අදහස මේ ඉස්සලා දෙන්නේ යාලා කියලා. ඉතින් ඒක නිසා දැන් අපි ගාව දැන් මම මේ කාලයක් තිස්සේ මනාලියන් ඉතින් විශේෂයෙන් ගනු දෙන්න කරන කෙනෙක්. ඉතින් ඒගොල්ලෝ තරුණ පරම්පරාවනේ. ඉතින් ඒගොල්ලෝ හරහා මේක ජනගත කරන, සමාජගත කරන මට හොඳ ශක්තියක් තිබුණා. ඉතින් ඒක නිසා මම හිතන්නේ තරුණ පරපුර මේක වැළඳගත්තා කියලා කියන්නේ ඉතින් අර මං කිව්වා වගේ ලංකාව විතරක් නෙවෙයි අපේ ලෝකේ ජය ගන්න මේ ලොකු කාලයක් යන එකක් නැහැ කියලා දැඩි විශ්වාසයක් මගේ හිතේ තියෙනවා. දැන් අයෝමිකෙන් අහුව තර්බ් ලයින් වල වැඩිපුරම කැමති නිෂ්පාදන මොනවාද කියලා මොනවද තෝරගන්නේ? විශේෂයෙන් මම ගොඩක්ම කේශවර්ධිනේ හෙයා ඔයිල් එකට ගොඩක් කැමතියි. මොකද මගේ කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙලා තිබුණා. ඉතින් ඒ ඩැමේජ් එක ඒක අයියා ගොඩක් දන්නවා. අයියා බ්‍රයිල් කරන නිසා එකපාරකුත් මේ ප්‍රෙස් කරද්දිත් අයියා කිව්වා මගේ කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙලා තියෙනේ නංගි කියලා. ඉතින් එතකොට ඊට පස්සේ මම හර්බ් ලයින් නිෂ්පාදන දිගට ඒ ඔයිල් එක පාවිච්චි කරාට පස්සේ මගේ කොණ්ඩේ යථා තත්ත්වයට පත් වුණා. ඉතින් විශේෂයෙන් මම ඒ නිසා වැඩිපුරම කැමතියි හෙයා ඔයිල් එකට.
දැන් සාමාන්‍යයෙන් මේ තියෙන කාලගුණික රටාවත් එක්ක විශේෂයෙන්ම මේ දවස්වල ටිකක් වැඩිපුර සීත සහිත ඒත් එක්කම දවල් කාලයේ අධික රස්නයක් තියෙනවා. ඒත් එක්ක අපේ සම ආරක්ෂා කරගන්න අපේ යුවතියන්ට තරුණියන්ට මොන වගේ නිෂ්පාදනද මේ අතට තියෙන්නේ? ඔව් ඇත්තටම ප්‍රභා බ්ලයින් වෙල්ද මේ සන්නාමයේ අර්ථයේ දැන්ට වෙල්දපල ඇවිල්ලා තියෙන දේවල් එක්ක වැළුවට පස්සේ රූප කාන්තාවකගේ පුරුෂ පාර්ශ්ව හෝ ඒවා හිසේ සිට පාදාන්ත දක්වා රූපකාය වර්ධනය කරන නිසා ඒක කිසිලයක් අඩු වෙන ඒවා නැහැ. නමුත් මේ අද තියෙන මේ මේ කාලයේ තියෙන කාලගුණයත් එක්ක නේ සාමාන්‍යයෙන් දැන් ඔන්න අත්තල් එහෙම ළඟයි පොඩි සීතලක් දැනන උදේට අපේ ප්‍රෝග්‍රෑම් එකට එන්නකොට ඉන්චුටක් හම්මෙලි වගේ නෙගටිව්. ඉතින් නමුත් ඉතින්දී අපිට බොඩි ලෝෂන් එක කිනකී තාම උතුම් වැදගත් මොකද මොකද බොඩි ලෝෂන් පෙලක් තියෙනවා මේ මේ හර්බලයින් එක. ඉතින් ඒක නිසා ඒ ස්කින් එක එක්කන හඳුනාගත්තේ තමන්ගේ बॉडी लोशन जनप्रिय उत्सव शरीर දේවල් තියෙනවනේ අනිවාර්යෙන් ග්‍රීන් ටී එක පාවිච්චි කරන්න පුළුවන්. අනික ඉතින් මේක උත්සව සමයක් ඔබට පුළුවන් මේ කෙනෙකුට තෑගි උනත් දෙන්න. තෑගි උනත් දෙන්න පුළුවන් නේ. මේ කියන්නේ කොහොමද නයෝමි ඒ ගැනත් මේ ග්‍රීන් ටී එක ගැන කතා කරද්දී එහෙම දැන් අපි කාන්තාවෝ බොහොමයක්ම මේ ලස්සන ගැන හිතනවා නමුත් අපි ටිකක් වැඩිපුර කාර්ය බහුලයි. ඉතින් කාර්ය බහුලත්වයත් එක්ක සමහර ව්‍යායාම කිරීමේ අපහසුතාවය අපිට දැනෙනවා. අපි රැකියාවන් කරනවා විවිධ දේවල් කරනවා. දැන් රංගන ශිල්පියෙක් විදිහට මම ෂූටින් යනවා. මගේ අධ්‍යාපන කටයුතු මේ වගේ හැම දෙයක් එක මම ගත්තාම මට පොඩ්ඩක් ව්‍යායාම කරන්න තියෙන කාල වේලාව පොඩක් අඩුයි. ඉතින් එතකොට මම කරන්නේ ටක් ගාලා මට දැනෙනවා මම දැන් චොටක් මහත් වීගෙන යනවා වගේ දැනෙද්දි මම ග්‍රීන් ටී එක පාවිච්චි කරනවා. ඉතින් එතකොට මට යම් කිසි තත්ත්වයක මට මගේ තෙල් පාලනය කරගන්න පුළුවන් කෙනෙක් මට දැනෙනවා. ඉතින් ඒක හොඳ නිෂ්පාදනයක්. හොඳ නිෂ්පාදනයක්. එකතු කරන්න පුළුවන් යම්. අනිවාර්යයෙන්. මොකද මම ගොඩක් වෙලාවට මේ බ්‍රයිඩ්ස් අත් එක්ක ගැටෙන කෙනෙක් නේ. මට ඉස්සෙ මේ ගනුදෙනු සිද්ධෙන් බ්‍රයිඩ්ස් සහ මගේ අතර අවුරුද්දක වගේ කාලයක්. ඉතින් ඇත්තටම මම මේ හර්බලයින් එක සම්බන්ධ වෙන අවුරුදු දෙකක් තිබි පටන් ගෙන් ඉඳලා ඇත්තටම මොකද ඍජු කියන්නේ අපි කියනවා ඔය සමහර ලාවට මේ බ්‍රයිඩ්ගේ ශරීරය එක මේ පරිපිරිපුන් වෙඩි කියන්නේ අපන් මේ තරබාරු කියන වචනේ මම පාවිච්චි කරන්නේ මම අකමැති නිසා පිරිපුන් ශරීරයක් හින්දි යුවතියක් ආවට පස්සේ අපි ආ ස්ලිම් කරගන්න ඕන අපි බ්‍රයිඩ් එක ලස්සන කරන්න. ඉතින් ඇත්තටම ග්‍රීන් ටී එක පුදුමාකාර සත්කාරකත්වයක් දැක්වා මට. සාරි ස්කින් එකටත් හරි මේ හොඳයි ග්‍රීන් ටී එක. ඔව් ඒ හොඳ සත්කාරකත්වයක් මට ලැබුණා ග්‍රීන් ටී එක හරහා. ඉතින් ඒ විතරක් නෙමෙයි තව පුංචි දෙයක් මම එකතු කරන්නම්. මේක තියෙනවා කුංකුම ආදී ලේපය කියලා එකක්. ඒක ඇත්තටම දිවෝසුවක්. මේ මනාලියන්ට සහ යුතියන්ට. හොඳයි ඔබට හර්බ්ලයින් ගැන වැඩිදුර තොරතුරු මෙන්න මේ කියන දුරකථන අංක ඔස්සේ දැනගන්න පුළුවන්. 0.7 772 21 22 තිරේ දිස් වෙන දුරකථන අංකය ඒ වගේම 0.7 79 998 කියන දුරකථන අංකයත් විවෘතයි. වගේම www.herbline.lk කියන විදුලි ලිපිනයත් අපිට විවෘත බව අපි මතක් කරනවා. එහෙමනම් බොහොම ස්තුතියි. අද ගොඩක් දේවල් කතා කරා අපි herbline ගැන. අපිත් එක්ක එකතු වුණු ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රසන්න කොළඹරච්චි මහත්මයාටත් ඒ වගේම රංගන ශිල්පී නයෝමි තක්ෂිලාටත් බොහොම ස්තුතියි. අයබෝ.